මාපාංක සිිත යගන අපේ පාඩම මාතෘුකාව මාපාංක ශ්‍රිත මේ මාපාංක සිතවල මාපාංක අර්ථ දැක්වීමක් තියෙනවා අනුමාතෘකාව මාපාංක අර්ථ දැක්වීම ක අර්තදක්කීම කියන කතාවක් ළමයි ශතයක් යම් ශ්‍රිතයක එෆෙක්ස් කියල ශ්‍රිතයක මාපාන්කයක් කර්ථදක්වාන්නේ මේ ශ්‍රිතය කියනෙක් හොටස් දෙකක් කතා කරනවා Fෙක් කියල ශ්‍රිතයක් තිමුණොත් මෙන්න එෆෙක්සල මාපාන්ක කතාව කර ති එෆෙක් කියන ශ්‍රිතය එක්කෝ දනයි නැත්තම් බිඳුව නං ඒක එෆෙක්ස් කියනාගේම ගන්න මේ ශ්‍රිතය තියෙනගේ රිණනා මේ මාපක ඇතුළ තිෙන ශ්‍රිතය රිනා රිනෙග වැඩි කල්ලා රිේෆෙක්ස් කියලගන්න උන්නෝක තමයි මාපාංක ශ්‍රතයක අර්ථ දැක්වීම මොකදදේ කියන්නේ මාපාංකයක අගේ ඇතුළ මාපාංකලකුණෙන් ඇතුළ තියෙන එක දනනා ඒකැම ගන්න ඇතුළ තිය රිණනා රිනෙම් වැඩි කල්ලගන්න ෝක තමයි මාපාංක ශිපය අර්ථ දැක්වීම උද්දාහරණයක් විදියට ගත්තොත් තුනේ මාපාංක කිය ඇතුළ තියන එක දනාගයක් තුනයි ඒ වගේම විීනතුනේ මාපාංක කියලා තියුණොත් ඇතුළ තියන එක ්‍රීනාගයක් එඩ රිනවාරයක් ්‍රීන තුන ඒත් දනයි තොර මේක නික අර ටෝග්‍රෑම් එකක් වගේ මොකක්ද ඇතුළ තියන්නේ දනනාම් ඒකම ගන්නකට ඔටෝමැතික දිය උ්පු්ට කෙන්නේ දානාගයක් තුළ තියෙනෙක රිීනනාං රිීඩංක් වැඩි කල්ගන්න තකොටත් එන්නේ දනාකයක් එදවන මාපංක ශ්‍රතයක හැමදාමඉන්නේ දනාගයන් විතලයි. ඇතුළ රිීනනා රිීනෙෙන් වැඩි කල්ල ගන්න ඇතුළ දනනා ඒකමගන්න ගනක තමයි එක මොන විදියට රිීනාගේයක්ත් මාපංක ඇතුළට දැම්මත් අු්පුට් එක විදිට එන්නේ දනාගයක්. දනාගයා මාපංක ඇතුළට දැමත් අු්පුට් එක වෙන්නෙ දනාගයක් එතොට ශ්‍රෘතය මොනවුණත් මාපංක සම්පූර්ණය එකක් කියන සම්පූර්ණ මාපංක ඇතියෙන වන ියට එන්නේ දානාගයක් දර ඔන්නෝක තමයි මාපාංක ශ්‍රතය අර්ථ දැක්වීම කියල කිය ඕක ලියගන්න ළමයි අපෙන මෙම කතාවක්ර අපි මෙේම ගානක් ගම තවත් උදාහරණයා දැන් තුන්නේ උදාහරණය විදියට ගත්තොත් ඒකත් උදාහරණයක් විදියට නැතුව තීරයක් විදිර ගමක එකත්්‍රදාන මේ එකක් මෙම මේ විදි කතාවක්තරුම් एक ශ්‍රීන රොතු පෑනෙන් තරුවත් දාල එක ගාන හතාන්න අපිට ඕන වෙන්නේ මෙම කතාව එක්්‍රීන ඒගේ මාපාංකයක් අපිට තිබුණොත් මෙන්න මේක අර්ථදක් පණ්ඩෙ කොහොමද එක්්‍රීයගේ මාපාංකයක් අපිට තිබුණොති එක කතාව තියෙන්නේ එක්්‍රීනයේ දනාගයක් නම් එක්්‍රීන ඒ කියන්නේ එක්්‍රීඩේ විශාලෝ සමානයි බිින්දුවනං එක්්‍රීනයේ විශාලෝ සමානයි බිදදුවඩං එක්්‍රීන ඒ කියලාගේ ගන්න ඒගේ එක්රින කුඩයි බිින්දුව නං එකන ඇතුළ තියෙන එක රින නං මේක රිනෙං වැඩි කල්ලා රිනක්රිනයේ කියලගන්න මාපාක ඇතුළ තියනෙ දනාගයක් න ඒකම ගන්න මාපක ඇතුල තිනෙන රිනාගයක් න ්‍රීං වැඩි කල්ල ගන්න ඔන්නොක තමයි අර්ථදැක්වම් ශාලව සමානයි බිඳුයි කියන්න කෙටිකල්ල අපිට ලියන්න පුුවන් එක් විශාලෝ සමානයි ඒ කියලා එක්්‍රීනේ කුඩයි බිඳුව කියන එක්කුඩයි ඒ එදොර මේක අපිට භාවිතා කරන්න පුළුවන් සාමාන්‍ය මේ වගේ සරල මාපාංක ඒක ජන පළව මාත්‍රයේ බහු පදවල නැතා වේ කියීය මාපාක ශ්‍රිත වල මාපාංකර්ථ දැක්වීමට මෙතර उदाරණන විදියට ගත්ත एकने के මාपाංක කිවම दाර්ථ දක්वाන්නේ एकने के मापांව एक विशाාල समानाයි एक नाम एकගේ एकට වඩ වැඩි नाने के विशाාල समानाए बिंदුවන එක මේක ගන්නේ एकरीने කියनाගේ ඒගේ එක්කුඩයි එක මේ අ පැත්ත එක්කුඩයි එක නො රිනවාරයක් එක්්‍රීණ එක කියලනවා උන්නොයි විදියට මතකතියාගන්න ඩෝන දැන් එක්්‍රීණ තුනේ මාපාංක්‍ය අත්තිවුණොත්කෝම දෙන්නේ ටක්ටිසේ කියරබන එක්්‍රීන තුනේ මාපාංක අඇතිබුණවා එක් විශාලෝ සමානයි තුනන එක්්‍රීන තුනගන්න එක්සලාගේ මේ අනි පැත්ත එක්කුඩයි තුනනම් රිනවාරයක් එක්්‍රීන තුනගන්න ොක තමයිඒේ මාපාංකර්ථ දැක්වීමේ අපිටෙන්නේ පහිතන පැහැදිලි ඇති කියලාෙන මේ විදිේර අපි ලියගම මේක දෙවැනි උදාහරණය තුන්වෙනි එක දෙකයික් ශ්‍රීඩය මා පාංකාර්ථ දැක්වුවොත් මොකක් දෙන්නේ මෙතරේන ඉතාල දැම්මත් කවන්නේ දෙකයික් ්‍රරිනක කියලාම ගන්නොත් එකකයික් ්‍රක විශලෝ සමානයි බිඳුවන නැත්තන්ක් විශාලෝ සමානයි එක බෙදීම දෙකනා එකුඩයි එක බෙදීම දෙකවුනොත් මේකෙ රිනාගය දෙයි රිනක හතරවැනි ගාන විදියට තුයි ධධාන තුනේ එ ධාන තුනේ මා පාංක කියලා තිබුණොත් මේක කෑඩි දෙකක් කෙනවා එක් ධන තුන කියලා ගන්න එක්සලාගේ විශාලෝ සමානයි රින තුනනම් ඒවගේම මේක රිනාගය ගන්න එක්කුඩයි රින තුනනම් නොම කොටස් දේකටය නම් උන්නෝක තමයි මාපංක අර්ථදැක්වීම ශිලක්ෂයන්නේ එක්වට අර්ථ දැක්විය මෙ මේ හදාන්ඩ පළවිනිට මේක ලියාගේට දෙකයි එක්

මේමටි තවටික අප උදාහර නටිකක් කතා කරම තු ධනේ ම පාං කියල ගත්තාම කෝම දෙෙන්නේ x ධනක කියලෙනවා x විශාලෝ සමානයි රිනේක බෙදීම තුनाයි මේකෙම රිනාගේ රින තු x තනාගේ නවා මේකගේ කුඩයි බින්දුව තු x ධනක කුඩයි බින්දුව කියන්නේ x x රි x රිනේක බදීම තුන මේ මනිි 5 කයි රින දීම තුන देखයි ්‍රන පහ මාपाංක කියලකිව කම पහ पाකි देखයි ශ්‍රීන පහ කියලගන්නවා देखයි න පහ විශලෝ सමානයි බिंदुුවයි නතා एकාලෝ सමානයි පහබෙ දීම देखයියි පහබ ද ब देखේ ද රිනවාරයා देख න पහ විදියටේ නො දමම් මෙන්න මෙහෙම උදාහරණයක් කියන්න හත්තනියක කියලා මම කියනවා එක්ස්වාර්ග රිනයකේ මාපාංක අර්ථදක්වා අන්න්න කියලා. ටක්ඩාල් එක්මට තනියමක්ස්වාර්ග රිනේකේ මාපාංක අර්ථදක්වාන්න බල එක්ස්වාර්ග රිනේකේ මාපාන්ක එතකල උුගොල කියපුදේ හරිද ම මේ කියල් දීවදේ උගලොට තේරිාද කියලා බලන්න පුළවා ඕක තනියම අර්ථදක්වාන්න උත්සා කරෝතති ඉක්මට ද අර්ථ දක්ාන එතවට ළමයි මෙහෙමයි දැන් ඕගොල්ලෝ සමහර වෙලාවට රෙකෝඩින් එක බලන්න මොනවාහරි හතුවත් නිසා ලාස්සික මිස්සලා රකෝඩිින් එක බලාන්ඩ ඔගුලන්ට අවස්ථාවක් ලැබෙන් පුළුවන්කන ලයි යින්න බැරිුනයිට වස කෝඩි එක බා මේ ෙකෝඩි් එක බලන්න කොටත් මේේටික ලියාගන්නෙල කිවහම රකෝඩින්න එක නවත්ත ොද රකෝඩි් එක ලියන වෙලාව නවත්තල තිය එක ගැප් එක ම ඉරනවා එතකොට ඔගොලට ලියාගන්ඩ වෙලාව ඔගොල පලේ කරන එක නවත්තල තමයි එක කරන්නඩෝන්. ඉට පස්ස මේ ගණන්ටික හදල හදන්න කියල කිව්වා හම ඒ එකක බලාගෙන කිහිල ඉවරලා ග ගද රන හතට තියෙන්න එපා මේ ගණටික හදන්න කල කිව්වාහම කෝඩි් එක නවත්තල මේ ගන්ටික හදන්ෝත්. ඊට පස්සේ තමයි අපපහර කෝඩ්ෙ පේ කරන්න එහමනතු එක දිකට පලාගෙන පලාගෙන කිිල එකතු ල න හතරන්න බෑ. විශේෂ මතකතියාගන කෝඩ් එක බලංග ල හ දර මයි අනිවාරෙන්ම එතනදදි ලියන්න කිවවාමතා රකෝඩි එක තවටිකින් පලේලා අපප උත්තරෙත් පෙන්න්නයි ඒ මම දෙන වෙලාව ප්‍රකෝඩි එකේදී අයින් කල්ලා තිය නිසා ඕගොල්ලෝ ඒ ට්‍රයි කරන වෙලාව ්‍රයිකල් වල ඉට පස් ීඩියෝක ලේ කරන්න පටන්ගයි බලමු එක් කොමද හැදෙන්න්නේ කියලා මෙතනදී එක්ස්ර්ග රිනයකේ මා පාංක අර්ථදැක්වාම එක්ස්වාර්ග රිනේක කියලා ගන්න එක්ස්ර්ග රිනේක විශාලෝ සමානයි බිින්දුව රිනවාරයක් එක්ස්ර්ග රිනේක ගන්ඩ එක්ස්වාර්ග රිනේක කුඩයි බිින්ුව ඒනේ අර්ථ දැක්වීම හැබැයි මේ එක්වාර්ග රිනක විශාලෝ සමමානයි බිදුව කියනෙ අපිට පවදුරටත් සුදු කරන්න පුළුව එකනිකා සාමාන්‍ය විදිරදම අසමානතාවල්දී අපි ඉගෙන ගෙන තියෙනවා එක්වර්ග රිනේක විශාලෝ සමානයි බිඳුවයි කළ අසමානතාවත් තියෙනවට එක පැත්තා බිඳුව කල අ නිපැත්ත සාධකඩන්න එක්රිනයකයි එක් ධනයකයි විශාලෝ සමානයි බින්දුවයි එක් එක් සාධකය බිින්ඳුවෙනගයන් සංඛ්‍යාරයකාවක ලකුණ කරන්න ඒ අතර පරාසයන්වල්දී මේ සාධකෝල ගුණතයට ලැබෙන ලකුණානුව අසමානතාවත් රෘපත කරන එක්සල් ගේ පරසයොයන්න්න පුුවන් කියලා මෙ තර සමාන නිසාම එක පාට වෙනවා මේ පැත්ත අගේ එක පැත්තක අගයක් වාම ප්‍රරිනයකට වඩ අඩු රිනසිය වගේ ැම්මෝ රිනයි රිනයි උත්තරේ දනාාගයාා මේ ඒක ජසාධකනම් මාරුවෙන් මාරුවට එන්නේ මේ පැත්ති දනයි මේ පැත්ත රිනයි මේ පැත්ත දනයි එනම් මේ අසමානතාව ධන වෙනගේ පරාස වෙන්නේ එක් කුඩා හෝ සමානයි රිනේක හෝ එක් විශාලෝ සමානයි එකයි කියනෙක් එක තමයි මේ කෑල්ලට අතල ගේ එක්ස්ර්ග රිනයක කුඩයි බින්ඳුව කියන්නේ වීනවෙන පරාසේ මේක එක් කිය්‍යන්නේ රිනේකයි ධනයකයි අතර ඔන්න ඇසමානතාව තමයි එත වා අපිට ඔයි විදිහයට අර්ථදක්වන්න පුළුවන් වෙන්න යි විදිර ලියප නැති මයි ලියාගන්න අනිවාර මොයි විදිහට ලියන් ෝන අර්ථ දැක්වීමර ගෙන අපට සර්ල විදියට සුළු කරොත් ඒ අර්ථදැක්ටවීම ඇතුළේ තවත් අසමානතාවක් වෙනවා අපි අසමානතතා පාඩමිති කතා කල තියෙනවා ඒක දවගොට රෙකෝඩ ඉ් එකක්ත්තාම දාලා තියන සහර ළමයි පස්ස ජොයින් වෙලා තියනයි තිගේ අසමානතා අද දවස ද ෝගල්ොන්ට ඕනුවෙන එකක් නෑ හැබයි මාපාංක අසමානතා ගන හද අපි අද දවස ප්‍රෝරිට එක දෙන්නේ මාපංක ශ්‍රිතවල දල ප්‍රස්ථාරකයන කොටසට. මාපාංක අසමානතා සුළු කරනෙක මාපාංක අසමානතා විශසධන කොට අනිවාරෙන්ම අර්ථදැක්වීම සහා. අසමානතා සුළුකිරීම කියන දෙක මෝන වෙනවා එක නිසා ඒ ඔගොලාන්ගේහම ඒ තීරිවෙල අඩු පාඩුව වත්තියන වානා මක වෙච්ච තති අත්තියවාන පහු පාඩ මතක් කරගන්න හරි අපිලියමු මෙන මේ කතාවක් මෙහෙම මාතෘකාවක් පිරි්දිට වයි සමානයි එක්්‍රනය මාපාංක ආකාරය ශ්‍රිතවල දළ ප්‍රස්ථාර නිර්මාණය වයි සමානක්්‍රණ ආකාරය ශ්‍රිතවල ද ප්‍රස්ථාර නිර්මාණයම වයි සක්්‍රණ ආකාරශිතල ද ප්‍රස්ථාර නිර්මාණය පලවෙනිය අපිට කියනවා පලවිනිියක නැතු දහක්නය කියලගමු පහ තේවාහි දාල ප්‍රස්ථාර නිර්මාණය කරන්න පලවනිිය අපි ගන්නවා වයි සමානයි මෙතන වයි සමාන ක්ෂිණය කියලගත්ක් තමනේ දන කේ කියලාම ලිය සමානක්ණය මාපංක ධනකේ එක පාටම ලියවු නැත්ත අපව මාටකා දෙකක් ලියනවාන ආකාරය ශ්‍රිත්තවල දළ ප්‍රස්ථාර නිර්මාණය කියමදාම මුලින්ම අපි හැබයි එක්්‍රීන ඒගේ මෙෙම මාපාංකයක් ගන්නක්්‍රීණ එකේ මාපාංකේ දළ ප්‍රස්ථාරන හදන්න හද පළවෙනි එක විදියට වයි සමානයි එක්්‍රන එක මාපාංකේ දළ ප්‍රස්ථාරය අඳන්න හදන්නේ එතොර මාපාංක ලකුණ දැන් අපි දන්නවා ව සමානයි xක්වාර්ග ශ්‍රිතයක් තිබුණොත් වයි සමානයි දෙකයි Xක්ස්ථාන තුන තිවුුණොත් මේක සර්ඒේකාවක් මේක වක්්‍රයක් වයි සමානයි තුනරීන හතරයි Xක් තිවුණොත් මේම සරයේකා එතු මේවයි ප්‍රස්ථාරන්දිින් අපි දන්නවා. වයි සමානක්වර්ග කියල කිව්වෝොත් මෙම මූල රක්ෂය හරහා යන මෙන වගේ වර්ග ශිතයක් මේ තමයි වයි සමානයික්ර්ග. වයි සමානයි දෙකයි Xක්ස්ථාන කිවොත් අනු ප්‍රමණය දෙක්වෙච්ච අත්තක්කඩේ තුනක් වෙච්ච තුන හරහා යන වෙන මේ රේකාව සාමානය සරරේකාක සමකරනයහො යන්නන සරයකාව හරියයට නිශ්චිතවන්ඳන්නලා ලක්ෂ දෙක කණ්ඩාන් කොයා අන්ුවෝඩ එක් සමානයි බිंदුවේදී වයි වලාගේ තුන අපි කොඩක් කවෙලාවට ගන්නේ හිටවස්සේ වයිට බිදුව දැම්මොත් එක්සලාගේ රීන තුන බෙදීම දෙකා මේක තුනයි මේක බිින්දුව රින තුන බෙදීම දෙකා හරහා යන පින්න තුන බෙද්දීම දෙක්කායි බින්දවාරහා තුන බින්දුව තුන ලක්‍ෂයාරා ලක්ෂ දෙයක කණ්ඩාන් කොහලා ඒ රේකාවේ සමීකරණය හොයන ඕනම සර රේකාාවක සමී කරණෙ හොයන්ට ඒ රේකාව මතතා ලක්ෂ දෙක කණ්ඩාන් එුවනම් ඊටටසේක අතරානං ඇති ඔන්න එවිදිට අපිට රේකාවල සමීකරණය වර්ධය ජසිිත වල සමී කරන හන්න දන්න දැම් මේ මා පාංක ශුතයක්නේ තො මේ මා පාංක සිතක සමීකරණය හොයෙන කොට ළමයි ඒ මාපාංක සිතේ මාපාංක අර්ථදැක්කීම දැක් දාලා මෙන මේ සිතේ ඇතුළ තියෙනෙ මොකාද කියල අඳුරනො මාපාංක එකපාටම අපිට ප්‍රස්ථාරයන්ඳන්න බෑ අප අන්තිම කාලෙදී මේ පාට මේ අතිමකොට සෙදදි අප එක පාටම යවාගේ ක්්‍රීයකේ මාපංකගත්ව මෙන්න මේ එක මේ විදිට එන්නෙ එක එක පාට මන්දිනු දැන්ක ඉග ගන්නවනන්නේ එදට මෙතන් දගනම පාට මන්දිින්න හදදිසිි වෙන්නේ මේ තියනෙ මොකාද කියල අඳුරගන්ද මාපාංක අර්ථදැක්වීම දානවා මොකක්ද මාක අර්ථදැක්වීමෙන් එනවා එරිනය එකේ මාපාංක කියන්නේ ඇත්තටම එක්්‍රනෙක්කයික්ශාලෝ සමානයි එක වෙද්දී රිනේක්නකයික්කුඩයි එකවෙේ්ද එහෙනක් මේ මාපාංක අර්ථදැක්වීම ඇතුළේ තියෙන ටර්නන් පොයින්ට් එකක් ප්‍රස්ථාරය නේ මාපාංක අගේට වෙනස්සෙනයක් තිනන්නේ එක තමයි ටනිින් පොන්ට එක හරම් ක්ෂ කියල කියිය මේක එක් සමානයි එකක් කියන එක හැරුම් ලක්ෂයක් මොකදද එක්සොලාගේ එක තියෙනවා එක්සොලාගේ එකට අඩු නෝති මේශ්‍රිතයට තියනෙන වෙනව ප්‍රස්ථාරය එක්සොලාගේ එකට ඔහෝ සමාන හෝ ඊට වැඩිවුනෝති මේේශ්‍රිතයට තියනෙන වෙනින් ප්‍රස්ථාරය අපේ ආර්ත් අපේ ප්‍රස්ථාරය තමයි වයි සමානය එක්ිනයකේ මාපාංක කියන එක ර ම අන්ඳින් ොන එක් එකට වඩා අඩුනං මේකක්රිනේ මා පාංකට අදාලා තියනෙන මේකන එනම් වයි සමානයි මම අඳින්ඩුවන රීනක් ධනක කියන ප්‍රස්ථාරය ඒ වගේක්තලාගේ එකට වඩා වැඩිවෙන කොට මමාන්දිීන්න ඕොන වයි සමානයි ක්ින එකේ මාපාංක කියන ප්‍රස්ථාර් ඔන්නෝක තමයි අර්ථදැක්වීම දාලා අපි අදාළ ප්‍රස්ථාර දෙක අපි ඇඳගන්න එතකොට මෙතර තියෙන්නේෙ සරරේකාවා මෙතර තියන්නේ සරර්රේකාවා එදවට මේ සර්රේකාවා අන්දිද්දිී අපිට ලක්ෂ දෙකක් කෝන කරනවා දොට හැමවෙලා මතකතියාගන්න එක ලක්ෂා අනිවාරයම මේ හැරුම් ලක්ෂය එක් සමානයි එක් කියනෙ එක අනිවාර මේද පැත්තටම දාන්න මෙතන එක් සමාන එකවෙද්දිී වයිවලාග එක්සලාගේ එකවෙද්දිී වෛවලාග බින්දුුවයි මෙතන එක් සමාන එකවෙද්දී වයි වලගේ බින්දුවයි හැමවෙලා මක්වල්ට වයි හැරු ලක්ෂ දැම්මා වයිවල්ට බිඳදුවම කියලා නමේතියන් හැබයි මොනාගේාවත් ඒ අගේයන් දෙක දෙපැත්වදිම සමානවෙන්න ඕන අනිවාර්ම එක නිශ්ෂිතයි මෙතලදට එක්සට නිශ්ෂිතමගේ හැරුම් ලක්ෂේදි දැම්මොත් ඒකට අදාළ වයිකන්්ඩාංක දෙක අනිවාරයෙන්ම සමානවෙන්න වොන පිය කිස්සරද කතා කරු. ඉටව සෙක්සල්ට කැමති අගේයක් තාණඩ පුළුවන් එකට වඩ අඩුවගේ අත් දැම්මොත් එක් සමානයි බිඳුවේදී වයි වලගේ එකක් කියල එෙනවා මෙතට එක් සමානයි එකත වඩා වැඩි තුනක් වගේ දැම්මොත් වයිවලාගේ දෙකක් කියලෙනවා. දෙැන් අපි ප්‍රස්ථාරය ඳින්න හදන්න මේ ප්‍රස්ථාරය ගොඩාක් ලේසි ප්‍රස්ථාරයක් නෙම මේ ප්‍රස්ථාරය අන්දිිට විද්‍ය තේරුණනා නම් ොයි වගේ ඕනුම් ප්‍රස්ථාරයක් කෝගොලට අඳන්න පුළුවන් ඔන්න ස්ටෙප්ටික ගතකල් ලිවරවෙලා අපි ප්‍රස්ථාරය අඳින්න හදාන්න කණ්ඩාංගතාලයක් ගන්නවෝ මේ හැරුම් ලක්ෂය එ සමාන එක කියන එක හැරුම් ලක්ෂේන එක් සමාන එක රේකාවාන්දිනවා එක් සමාන එක හැරුම් ලක්ෂයක් කියල කිය න මේ එක් සමාන එකකයාන් ව්‍යක්ෂයට සමාන්ත රේකාක් ඒ රේකාවෙන් දෙ පැත්තට තමයි ප්‍රස්ථාරය හැඩයන් මේක වෙනශේනවා ප්‍රස්ථාරය අර්ථදක්ව වෙනශෙන කියැන හැඩයන් වෙනශ්‍ය තකට මේක ම කඩඉරකින් ලකුණු කරලා තියෙනවා ඉට පස්ස එක් සමානයි මේ ප්‍රස්ථාරය මන්දින්න හද එක් සමාන එකේදී වයිවලගේ බිදුවයි එ සමානයි බිඳුවදී වයිවලාගේ එක්ටයි ඊට පස්සේ මේක යා කරනවා මේක යකරාද මෙහෙහිදම් මෙහෙටමදාන්න බෑ ඇයි අපි මේ ප්‍රස්ථාරය අර්ථරැක් වුවේ එක්සොලාගේ එකට වඩ අඩු පරාසේදී එතකට එක්ට වා එක්සලාගේ එකට වඩ අඩු පරාස කියන්නේ එක් එක කියන්නේ මේක මෙන්න මේ පරාසය තුළ තමයි මේ මාපාංකාගේ වෙනුවට මේක ගත්තේ එතකොටවා මේ ප්‍රස්ථාරය අන්ඳන වන මේ කඩඉරිං අඳපු රේකාාවට මේ පැත්ත තමයිඒ ප්‍රස්ථාරය ඳන්න ලෝ එන ඒ එකබින්න මේමැන්ද මේ මේනව කිය. ඊට පස්ස අනිත් එක් සමාන එකේ දි වයිබිඳුව එක හරි එක් සමානයි තුන දලවශයෙන් පරිමාණයක් ගන්න හරිම එක ඕනෑ තුනේදී වෛවලගේ දෙකයි දෙක කියන්නමිනි මේ වගේ තැන ඒලක්ෂයි මේ ලක්ෂයි යා කරලා මෙ මේක්සගේ එකට වඩා අඩු පැත්තදි මේක රෑක්නක කියන්න එක්රින එක කියන සර රේකාවක්නක කියන මෙන්න මෙහම යන සර ේකාව කැබ එක අප අන්දීත් නෝනා එකට වඩා අඩු මෙ එක වඩා වැඩි මේ පැත්තති විතර ඇතකො මේකට අදාළ කොටස්සමන් අඩු පාටින් දෙන්නම් මෙන්න මේ එකක තමයි ව සමානක්රිනක කියන්නේ මේක තමයි වයි සමාන එකරිනෙක් කියන්නේ රේකා දෙක අදාළ වැඳලා අදාළ ප්‍රදේශය විතර යන්දිී අන්න ඊට පසේ සම්පූර්ණ ප්‍රස්ථාරයට කියනවා වයි සමානයි මේ සම්පූර්ණ ප්‍රස්ථාරයට කියන වයි සමානයි එක්රිඩ එකේ මාපාංක කිය. ඔන්න ඔයි විදියට ඕ සරල ප්‍රස්ථාරය ඕකට ඔච්චර දේවල් නටන්න ඕන්නෑ ලේසියෙන්ම අන්ඳින්න පුළුවන් හැැයි මං මේ කියල දුන්නේ මේ මාපාංක ප්‍රස්ථාරය ඇතුලෙද්දී ඕනෑම ප්‍රස්ථාරයක් අඳින්න තියෙන ක්‍රමේ ඕනෑම ප්‍රස්ථාරයක් මෙන්න මේ අර්ථ දැක්වීමෙන් අපිට අන්ඳන්න පුළුවන්.රි අපි ක ලියාගමක්වට ඉට පස් අපි කතාකරම ස්ටේ ස්ට් කෝමද මේ ප්‍රස්ථාර අඳින්න කියර. මේ ප්‍රස්ථාරය ඇඳලිවල්ල ඕකොල දෙවැනි උදාහරණය විදියට වයි සමානයි ධාන දෙකේ මාපාංක ප්‍රස්ථාරයන්ද නික්ට වෙින් රූප එක වයි සමාන එක්ස්ථාන දෙකේ මා පංක ප්‍රස්ථාරයයක්තන්දෙන් මේ තියන කොටස්දරුවෝ ඔගලු පළවෙනි පාලම ශස්සලාම පාඩවාක්කි ගෙන ගන්න නිසා මේ තියෙන කොටස් අඩුකරන්න උත්සා කරන්න එපා එතකොට පාඩම ඉවරුණාට පස්සේ නැතන් ගඩම් පහක්හයක්වි තර හැදුවට පස්සේ උගොළුන්ට අවශ්‍යන මේ කොටස්ලින් සෑහෙන ප්‍රමාණයක් අඩු කරන්න්න පුළුවන් ඇතරම විශවාස කර නොල ශවාස කරන්න නිකම් මැජික් වගේ. ව සමාශ්‍රිණයකේ මාපාංක ප්‍රස්ථාර කි්වාම මේ එක් හරහා මෙන්න මෙම රේකාව. වයි සමානක්්‍රීණ තුනේ මාපාංක ප්‍රස්ථාර කිවවා මෙතර තුන යනවන මෙට මෙම රේකාවා. වයි සමානයි දෙකයි එක් ්‍රිණයකේ මාපංක ප්‍රස්ථාර කිවන මෙතර බාගෙහ රහා මෙෙන මෙම රේකාවා. ඔය එක පාට මන්දිදන්න පුළුවන් අන් පුුවන් කියන ත ොලට අ ඉන්න පුුවන්ගෙන අපි ය කතා කරනවා හැබයි දැනට පොඩ්ඩක් ඉවසන්න මේ අපි කතා කරන්න හතාන්ඩ ඔය ප්‍රස්ථාරය විතරක් නෙමෙයි ඔය වගේ තියෙන ඕනම් ප්‍රස්ථාරයක් අන්ඳන විදිය එක නිසා අපි එක ඉස්ටෙප් බයි ස්ටෙප් හොම සියුම් හිමිහි ටිගෙනගමු ඊට පස්සේ අපි යමු මේමකට පොඩ්ඩක් වෙෙතර හැඩේ පොඩි ප්‍රශ්නයක් තියවකිරමට තනවාඒ නිිකා සමිතික වැයන්නේ මේ රූප සටහන විතර සමීතික වෙන විදිපතමයි වගේ දල කණ්ඩාංක යුගළ එඩෝන ආසන්න වශයෙන් කණ්ඩාංක ටික සමානව ගන්න එකෙන් හරියටම පරිමායට ගණඩ ඔන්නේ හැබැ යොගල්ෝ එක වෙනස්කරෝතිීම් විකෘති රූප සටහන් එන්න පුළුව